සමාජ සංගායනා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි හිරු සමාජ සංගායනා තුළින් තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්‍යා කරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු උතුම් සේ සද්ධර්මය හැම දෙනාම මේ මොහොතේ ශ්‍රවණය කිරීමට තමයි සූදානම්ව සිටින්නේ. පින්නතුනි එදා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතනාරාමේ වැඩ ඉන්නකොට දෙවියන්ට යම් ප්‍රශ්න කිහිපයක් ඇති වුණා. ඒ ප්‍රශ්න තමයි දානයන් අතර උසස්ම දානය කුමක්ද කියන ප්‍රශ්නය ඇති වුණා. ඒ වගේම තමයි රස අතුරෙන් ලෝකයේ තියෙන උසස්ම රසේ වටිනාම රසේ මොකක්ද කියන එක ප්‍රශ්නයක් ඇති වුණා. රති අතර, ඒ කියන්නේ රතිය කියලා කියන ඇලීම අතර ශ්‍රේෂ්ඨම රතිය කුමක්ද කියන එක ප්‍රශ්නයක් ඇති වුණා. තෘෂ්ණාව නැතිවීමෙන් නැති කිරීමෙන් ලබන්නා වූ සැනසීම කුමක්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණා. මේ ප්‍රශ්නයට දෙවියන් පිළිතුරු හොයන්න උත්සාහවන්ත වුණා. දෙවියන් අතර ලොකු කතිකාවතක් ඇති වුණා මේ ප්‍රශ්නට අපි උත්තර කොහොමද හොයන්නේ කියලා. දානයන් අතර උසස් දානය, රසයන් අතර උසස්ම රසය, රතිය අතර උසස්ම රතිය, තෘෂ්ණාව ප්‍රහාණය කරගෙන ලැබෙන සැපේ මොකද්ද? මේ ආකාරයේ මේ ප්‍රශ්නයන්ට පිළිතුරු හොයා ගැනීම සඳහා දෙවියන් අතර ලොකු ගැටලුවක් ඇති වුණා. මේ නිසා දෙවියන් අතර ලොකු සාකච්ඡාවක් ඇති වෙන්න පටන් ගත්තා. මේ සාකච්ඡාව කොයිතරම්ද නම් ශක්‍ර දේවේන්ද්‍රයා දක්වාම මේ ප්‍රශ්නේ ගියා. ඉතින් මේ දෙවියන් අතර දෙදෙවොලට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා මේ ප්‍රශ්නය මේ වෙලාවේ අහනවා, ඔබලාට තියෙන මොකද්ද මේ ගැටලුව කියලා. දෙවියන්ගේ මේ දෙවියෝ අතර නිතර මේ ගැන කතා බහ දෙනකොට දෙවියෝ ඒ ගැන ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දෙවියන්ගෙන් ප්‍රශ්න කරනකොට දෙවියන් ප්‍රකාශ කරන්න පටන් ගත්තා, ශක්‍ර දේවේන්ද්‍රය අපිට මෙන්න මේ ප්‍රශ්න හතරක් තියෙනවා, මේකට පිළිතුරු හොයාගන්න කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? ශක්‍ර දේවේන්ද්‍ර ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා, ඔය ප්‍රශ්න හතරට පිළිතුරු හොයාගන්න පුළුවන් එකම කෙනා තමයි භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. භාග්‍යවත් තථාගත බුදුරජාණන් වහන්සේ හමු වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි මේ ප්‍රශ්න හතර විමසමු, උන්වහන්සේ අපිට මනා පිළිතුරක් ලබා දෙයි කියලා. ඒ අනුව අර දෙවියන් ශක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධාන දෙවියන් පිරිස, සාල පිරිසක්, දහස් සංඛ්‍යාත දෙවි පිරිසක් සැවැත්නුවර ජේතනාරාමය ආලෝක කරගෙන එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැනට සුගන්ධ කුටියට මේ දෙවතාවන් වැඩම කරන්නට යෙදුණා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, දානයන් අතර වටිනාම ශ්‍රේෂ්ඨ මුතුම්ම දානය කුමක්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, රස අතරින් උසස්ම ශ්‍රේෂ්ඨම රසය කුමක්ද? රති අතරින් උසස්ම ශ්‍රේෂ්ඨම රතිය කුමක්ද? තෘෂ්ණාව නැති කිරීමෙන් ලබන්නා සැනසීම කුමක්ද කියන ප්‍රශ්න හතර ශක්‍ර දේවේන්ද්‍රයා විසින් බුදුරජාණන් වහන්සේගේ විමසන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිළිතුරු දෙනවා, ශක්‍ර දේවේන්ද්‍රය, ඒ ශක්‍ර දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට දානයන් අතර උසස්ම ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය. අපි කවුරුත් අහලා තියෙනවා මේ බණපදේ. නිරන්තරයෙන් අපේ ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කරනකොට දේශනා කරනවා, මේ කරන්නේත් මේ උදාර ධර්ම දානමේ කුසලයක්, සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. දානයන් අතර උසස්ම දානය තමයි බුදුහාමුදුරු වදාරනවා ධර්ම දානය. ඒ වගේම තමයි රස අතරින් උසස්ම ශ්‍රේෂ්ඨම රසය තමයි මොකද්ද? ධර්ම රසය. සබ්බ රසං ධම්ම රසං ජිනාති කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ රසය අතර ගත්තාම
උසස්ම රේ ශ්‍රේෂ්ඨම රතේ රසය තමයි ධර්ම රසය. ඒ වගේම තම රති අතරින් උසස්ම රේ ශ්‍රේෂ්ඨම රතිය තමයි ධර්මයට ඇලීම ධර්ම රතිය. ඒ වගේම තෘෂ්ණාව නැති කිරීම ලබන පරම සැපත නිවන කියන කාරණාව තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. මේ පිළිබඳ අපි තවදුරටත් විස්තර කරගත්තොත් දානයන් අතර උසස්ම දානේ ධර්ම දානේ. එතන මේ බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනා ප්‍රාතිහාරය කියලා මේකට තව කාරණාවකින් අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ කාලේ ප්‍රාතිහාර තුනක් පිළිබඳ පැහැදිලි කරන. ඉර්ධි ප්‍රාතිහාර, ආදේශනා ප්‍රාතිහාර, අනුශාසනා ප්‍රාතිහාර කියලා. දැන් ඉර්ධි ප්‍රාතිහාර පානක බුදුහාමුදුර තහනම් කළා. ඔබ අහලත් ඇති අර පින්ඩෝල භාරත්වාජ මහරහතන් වහන්සේ රජගහ නුවර සිටුවරයා සඳුන් පාත්‍රයා සැටරියනක් පමණ උස රිටක තියලා රහතුන් ඉන්නවනම් මේ පාත්‍රය ගන්න ඕනේ උඩින් ඉර්ධියෙන් ඇවිල්ලා එදාට මමත් මගේ දරු පවුල සියලු දෙනාම උන්වහන්සේ සරණ යනවා කියලා. ඉතින් කිසි කෙනෙකුට ඒක ගන්න බැරණ නිගණ්ඨනාත පුත් ඇතුළු පිරිසත් නොයේ ක්‍රමවේදවලින් ඒ පාත්‍රය අතර ගන්න හැදුවා. මොකද ඔවුන් දන්නවා සම්බුදු ශාසනයේ වැඩින මේ රහතන් වහන්සේ නමක් ගත්තොත් ඔවුන්ටත් ඒක ප්‍රශ්නයක් කියලා. ඒ නිසා මොකද කළේ? ඔවුන් ඒ පාත්‍රය ගන්න හැදුව ගන්න හම්බුන්නේ නැහැ. පස්සේ පින්ඩෝල භාරත්වාජ මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඒ අසලින් පින්ඩපාතේ වැඩම කළා. ඉතින් දන් වළඳලා අපහු යන අවස්ථාවේදී මේ සද්දේ මේ පිරිස එකතු වෙලා ඉන්නේ මොකද කියලා බැලුවාම මේ සඳුන් පාත්‍රයේ සිදුවීම පිළිබඳ ඔවුන් වහන්සේලාට දැනගන්න ලැබිලා අර මුගලන් මහරහතන් වහන්සේ පින්ඩෝල භාරත්වාජ මහරහතන් වහන්සේට ඔබ මේ පාත්‍රය ගන්න කියලා. ඉතින් ඒ වෙලාවේ පින්ඩෝල භාරත්වාජ මහරහතන් වහන්සේ ඉර්ධියෙන් නැගලා ඉර්ධි බලය ඉර්ධි ප්‍රාතිහාරය පාලා අර පාත්‍රය අතට ගන්නවා. ඉතින් ඒකෙන් බොහෝ පිරිසක් පැහැදෙනවා. ඉතින් ඒ වෙලාවේ ඉර්ධි ප්‍රාතිහාර නොදැක්ක පිරිස පසුපසෙන් එන්න පටන් ගත්ත. විහාරයට එනකම් ස්වාමීන් අපිටත් ඉර්ධිය ප්‍රාතිහාරය පාලා පෙන්වන්න කියලා. ඒක කරදරයක් වුණා. ඒක දැක්ක බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ දෙනම පිටිපස්සෙන් මේ මහා පිරිසක් කෑ ගහගෙන ඉන්නේ මොකද කියලා බලනකොට දැනගත්ත මේ කාරණාව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පින්ඩෝල භාරත්වාජ මහරහතන් වහන්සේට එන්න කියලා සැබෑදොම මෙහෙම ක්‍රියාවක් සිද්ධ කළාද කියලා විමසනවා. එලා බුදුරජාණන් වහන්සේ උපමාව සඳහන් කරනවා යම් කෙනෙක් ඉර්ධි ප්‍රාතිහාර පාලා යම් කෙනෙක්ගේ හිත පහදනවා නම් ඒක හරියට වෛශ්‍යාවක් සල්ලාලයන් ඉදිරියේ නිරුවත පෙනෙනා වගේ ක්‍රියාවක් කියලා ඉතාමත් ලැජ්ජා සහගත ක්‍රියාවක් හැටියට බුදුරජාණන් වහන්සේක පැහැදිලි කළා. බොහොම පහත් විදියට ඒක සැලකුවා. ඒක තමයි ඉර්ධි ප්‍රාතිහාර පානක තහනම් කළා. ආදේශනා ප්‍රාතිහාර කියලා කියන්නේ අනුන්ගේ හිත බලලා යම් යම් දේවල් කියනවා. ඔබේ හිතේ මේ වගේ දෙයක් තියෙනවා. ඔබ දැන් පරසිද්ධන්නා නුවණ තියෙන දියුණු කරගත්ත කෙනෙකුට උනත් එහෙම කියන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රාතිහාරයත් තහනම් කළා. මොකද ඒ කාලේ ඒ විවිධ විද්‍යාවන් තිබිලා තියෙනවා. මණිකා විද්‍යාව කියලා වගේ විද්‍යාවන් වලිනුත් ඔවගේ දේවල් කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. මොකද එතකොට අර ධර්ම අවබෝධය ලබාගත රහතන් වහන්සේ හැල්ලුවට ලක් වෙනවා. එසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රාතිහාරය තමයි පින්නතුනේ අනුශාසනා ප්‍රාතිහාරය. පුළුවන් තරම් සමාජයේ ලෝක සත්‍යාගරේ අනුශාසනා කර බණ කියන්න. ධර්ම දානය දෙන්න, ධර්මය ලබා දෙන්න. ඒක තමයි ලෝකයේ උතුම්ම දානය කියලා බුදුහාමුදුරු දේශනා කළා. කෙනෙක් පහදවන්න එපා ඉර්ධි ප්‍රාතිහාර පාලා. අනුන්ගේ හිත් බලලා කියලා විඥාවන් පාලා කෙනෙක් පහදන්න එපා කියලා. මේ බුදුදහමේ හේම එකක් නැහැ. ඒ කියන්නේ ඉර්ධි ප්‍රාතිහාර පාලා අනුන්ගේ සිත් බලලා කියලා ශාස්ත්‍ර කියන වගේ ඒවා කියලා එහෙම පුද්ගලයෝ හිත පහදලා හදගන්න එකක් බුදු ශාසනය තුළ නැහැ. ඒක වැරදි. දැන් වෙනත් අන්‍ය ආගම්වල වර්තමාන සමාජය තුළ අපි දකිනවා යම් කණ්ඩායම් මේ ඒ ආගම් පෝෂණය කිරීම සඳහා නොයෙක් දේවල් කරනවා. ලෙඩ හොඳ කරනවයි කියලා දේවල් කරනවා. නොයෙක් ප්‍රාතිහාර පානවා, විඥාවන් කරනවා, අද්භූත දේවල් කරනවා කියලා සමාජයේ අද සමාජයේ ගොඩාක් ඒ වගේ දේවල් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් අර අන්ධභක්තික පුද්ගලයන් ඒ කියන්නේ ධර්මය පිළිබඳ අවබෝධයක් නැති ඇත්තෝ ඒ තැන්වලට ගිහිල්ලා ඒ ආගන්තම හරි බලන්න මොනතරම් හාස්කම් තියෙනවද, මොනතරම් විඥාවන් තියෙනවද, මොනතරම් ප්‍රාතිහාර තියෙනවද
මහා බල සම්පන්නයිනේ කියලා මෙහෙම ඒ ආගම් පිළිබඳව යම් ආකාරයේ බාහිරින් දකින ස්වභාවයෙන් පැහැදීමක් ඇති වෙනවා. ඒක නියම පැහැදීම නෙමෙයි කියන එක තමයි බුදුහාමුදුරු දේශනා කළේ. බුදුදහමේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ධර්මය කියලා දීලා අනුශාසනා කරලා තමයි පුද්ගලයාගේ සිත් පහදවන්න බුදුහාමුදුරු අනුශාසනා කළේ. ඒ නිසා අපේ සමාජයේ බොහෝ දෙනෙක් මේ ධර්ම කාරණා පිළිබඳ අවබෝධයක් නැහැ. අපි හුඟක් දකිනවා සමහර ඇත්තෝ මේ සමාජයේ යම් යම් දේවල් කතා කරනකොට ධර්මාවබෝධයක් නැහැ කියලා. මොකද මේ ස්කන්ධ පංචකය පිළිබඳව, ඒ වගේම තමයි ආයතන පිළිබඳව, ඒ වගේම කර්මයේ විපාකයේ පිළිබඳව, නාම රූප ධර්මයන් පිළිබඳව ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයේ හරයවත් බොහෝ දෙනෙක් තේරුම් අරගෙන නැහැ. ඒ හරය තේරුම් නොගත් නිසා ඒ ඇත්තෝ නොඑක් මිත්‍යා අදහස්වල එල්බගෙන ඉන්න අපේ විශේෂයෙන් බෞද්ධයෝ කියා ගන්නවා පිරිස්ම. ඒවට හොඳම පිළිතුර තමයි මේ ධර්මය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. ඉතින් ධර්ම අවබෝධයේ ඇති කරගන්න නම් අපි ධර්මයේ ලබා දෙන්නට ඕන. දැන් අපි හුඟක් අත්දැකීමෙන් දන්නවා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ආවට පස්සේ ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ ධර්ම දේශනා ශ්‍රවණය කළ නැගිට්ටට පස්සේ පුද්ගලයා වෙනස්ම පුද්ගලයෙක් බවට පත් වෙනවා. ගොඩක් ඔය ගැඹුරු දහම් කාරණා කියලා දුන්නට පස්සේ. මොකද මේ පුද්ගලයා හිටියේ මුලාවක කියලා ඔහුටම තේරෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවන් වලදී අවසානයේ ඔය ආලෝක යක්ෂයා වගේ අය, එතකොට දැන් උපාලි ගෘහපතිලා වගේ අය කියන්නේ ස්වාමී නික්කුජිතං වා උක්කුජ්ජ සෙය්‍යතාපි බොහෝ ගෞතම සෙය්‍යතාපි බොහෝ ගෞතම නික්කුජිතං වා උක්කුජ්ජ පටිච්චන්න වැහපු දෙයක් විවර කළා වගේ, ඒ වගේම අන්ධකාරයට පහනක් දැල්ලෝ වගේ, මම් මුලාවච්ච කෙනෙකුට මාර්ගය පෙන්වෝ වගේ ඔබ වහන්සේගේ ධර්මය කියලා පැහැදිලි කරන්නේ බලන මේ අනුශාසනාව නිසා ලෝකයේ ශ්‍රේෂ්ඨම ධර්ම දාණය කළේ ලෞතරා බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ ශ්‍රාවකයන් වහන්සේලාත් ඒ දේ කරනවා. ඉතින් ඒ නිසා කෙනෙක් පහදවන්න ඕනේ පුළුවන් තරම් ධර්මයේ ලබා දීලා. ධර්මයෙන් තමයි ලෝකයේ තියෙන ධර්මයේ තමයි ලෝකයේ තියෙන උසස්ම ශ්‍රේෂ්ඨම දාණය. අපි හොඳාකාරම දන්නවා පින්තුනි සාමාන්‍ය ආමිෂ දානයේ පින්කම කියන්නේ ආමිෂ දානය කියන්නේ අපි දන් දෙන එක, ආහාර පාන ඒවා දන් දෙන එක තමයි ආමිෂ දානය කියලා කියන්නේ. දැන් හරියට දානයක් පූජා කළා නියම ආනිසංස ගන්නත් බෑ ධර්ම අවබෝධයක් නැත්තම්. දැන් ඔය සාංගික දානයක් පූජා කරන එක පුද්ගලික දානයක්ද කියන එක පිළිබඳ අවබෝධයකුත් නැහැ බොහෝ පිරිසකට. සාංගික දානයේ අර්ථය මොකද්ද, පුද්ගලික දානයේ අර්ථය මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒවා සියල්ලම දැනගන්න පුළුවන්කම තියෙන ධර්ම ශ්‍රවණය කළාම දැන් තමන්ට හිතෙන කාරණා පිළිබඳව අර්ථ විවරණය කිරීම නෙමෙයි ත්‍රිපිටකයෙන් අටුවා ටීකාවලින් ඒවා පිළිබඳ අධ්‍යයනය කරලා තමයි අපිට ඒ හරියට දැනගන්න ලැබෙන්නේ. ඒතකොට ඒ අධ්‍යයනය කරපු කෙනෙක් තව කෙනෙකුට ඒක කියලා දෙනවා නම් ඒක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දානය. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඉන්දවල මුළු පෘථුවියම වැහෙන තරම් ඉන්දෝලා දානයක් දෙනවට වැඩි ආනිසංසයි කෙනෙකුට සතරබද ගාථාවකින් ධර්ම දේශනාවක් කරන එක. සතරපද ගාථාවක් කියලා කියන්නේ ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ගාථාවක් අර්ථ විවරණ සහිතව පැහැදිලි කරලා ධර්මය ගැන පැහැදීමක් ඇති කළ දෙන්න පුළුවන් නම් ඒක තමයි මේ ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨම දානය කියලා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් ඒක හන්දා ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් ඔබ කළ හැකි ශ්‍රේෂ්ඨම දානය කුමක්ද? ධර්ම දානය සිද්ධ කරන එක. දැන් මේ හිරු ටීවී තුලින් හැමදාම දිනපතාම කරන ධර්ම දානය. මේ ලෝකයාට මේ බෞද්ධ පින්නතුන්ට බෞද්ධ අබෞද්ධ හැම දිනාටම ධර්මයේ කියලා දෙන එක. තව කාරණාවක් විශේෂයෙන් සඳහන් කරන්න. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයන්ට නෙමෙයි. දැන් බෞද්ධයෝ කියන පිරිසක් එදා හිටියේ නැහෙනි. ඉන්දියාවේ හිටුවේ තනිකර Hindu භක්තිකයෝ. ඒ වගේ බ්‍රාහ්මණ ආගම අදහපු මිත්‍යා දෘෂ්ටි අද එල්බගෙන හිටපු දෙසටක් මිත්‍යා දෘෂ්ටින් එක කටයුතු කරපු පිරිසම ඉන්දියානු සමාජය තුළ හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ඇත්තන්ට තමයි බණ කිව්වේ. ඒ ඇත්තෝ ධර්මයේ ශ්‍රවණය කළා තමයි තෙරුවන් සරණගේ උපාසකයන් බවට පත් වුනේ. මේ රහත් භාවයේ ලැබූ සියලුම රහතන් වහන්සේලා එදා බුදුරජාණන් වහන්සේගේ දෙපස වැඩ සිටි සරුවත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම ඇතුළු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පවා මිත්‍යා අදහස්වල හිටපු ඇත්තෝ තමයි පසුව බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දානය තුළින් ධර්ම අවබෝධය ලබාගෙන උනාන්සෙලා නිවී සැනසෙන්නට යෙදුනේ. ඒ නිසා මේ ලෝකේ ශ්‍රේෂ්ඨම දානේ ධර්ම දානයයි කෙනෙක්ට පිම්පව් කියලා දෙන එක. දැන් බලන්න මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා රජ්ජුරුවන්ට චුල්ලහත්ති පදෝම සූත්‍ර දේශනා කළ රජ්ජුරුව ප්‍රඥාවන්තයෙක් කියලා තේරුම් ගත්ත නිසා
ඒ ධර්ම දේශනාව කළා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ සාමාන්‍ය වැසියන්ට ධර්ම දේශනා කළේ කුමකින්ද? දැන් මහා මෙුණා වූ කියන ඒ පරිසරයට වැඩම කරගෙන ඇවිල්ලා ඉස්සලාම මේ ඉඩක් නැති හින්දා රජ්ජුරුවන්ගේ ඇත්ගාල තමයි සුද්ධ පවිත්‍ර කරලා ගත්තා කියන්නේ පිරිසට බණහඬ සලස්සන්න මිහිඳු මහරහතන් වහන්සේට. උන්වහන්සේ විසින් ධර්ම දේශනා කරන්න අවශ්‍ය පහසුකම් සලසා දුන්නේ රජ්ජුරුවන්ගේ ඇත්ගාල. ඉතින් ඇත්ගාලට රැස් වෙච්ච පිරිසට ඉස්සලාම මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළා කියන්නේ විමානවත්තු ප්‍රේතවත්තු පාළිය. කියන්නේ කුද්දක නිකායතන විමානවත්තු ප්‍රේතවත්තු පාළිය. ඒකේ තියෙන්නේ ප්‍රේතවත්තු පාළිය තියෙන්නේ දැන් මුගලන් මහරහතන් වහන්සේම ප්‍රේත ලෝකේ ප්‍රේතයන් සමග සාකච්ඡා කළා මොන වගේ පව් කළාද ප්‍රේත ලෝකේ උපදුනේ අපාය සංචාරය කළා මොන වගේ පව් කළාද මේ අපායට වැටිච්ච කියලා මේ මනුලොව ඉඳන් පව් කරපු ඇත්තෝ අපාය ගිය හැටි සතර අපාය උපදිච්ච හැටි පැහැදිලි කරන දේශනා තමයි ප්‍රේතවත්තු පාළිය තියෙන්නේ. ඉතින් ඒ අපායේ නිර්සත්‍යෝ ප්‍රේතයෝ කියනවා අපි මේ වගේ පව් කළා තමයි ස්වාමීනි මේ අපාගත වුනේ මේ ප්‍රේත ලෝකෙට ආවේ කියලා. ඒ සඳහන් වෙන කාරණා තමයි තියෙන්නේ කොහෙද? ප්‍රේතවත්තු පාළිය. විමානවත්තු පාළිය කියන දිවි ලෝකේ සංචාරය කරලා මුගලන් මහරහතන් වහන්සේම දෙවියන්ගෙන් අහන මොන වගේ පින් කළද දිවි ලෝකෙට ආවේ කියලා. ඉතින් දෙවිවරු කියන ස්වාමීනි අපි මේ පින්කම් කළා මේ විදිහට පින්කම් කුසල් දිනු කරපු නිසා මේ දිවි සම්පත්තීන් අපි ලැබුවා කියලා අර මුගලන් මහරහතන් වහන්සේට කරුණ ඒ දේවතාව ප්‍රකාශ කරන ඒවා තමයි විමානවත්තු පාළිය තියෙන්නේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සල්ලාම ලංකාව වැසියන්ට මේ විමානවත්තු ප්‍රේතවත්තු පාළියෙන් තමයි ධර්ම දේශනා කළේ කුද්දකනිකායේ. ඒ මොකද ඉස්සල්ලාම පින්පව් පැහැදිලි කළා. ඉතින් මොකද කෙනෙක් පහදවන්න ඕනේ ඉස්සල්ලාම ධර්මයට යොමු කරන්න පින්පව් විශ්වාස කිරීම ඇති කරලා. ඒ කියන්නේ කර්මයේ විශ්වාස කරන தත්ත්වයට පත් කරන්න ඕනේ. දැන් අපේ බෞද්ධයි කියාගන්න සමාජයේ පිරිස සමහර අය කර්මයේ විශ්වාස කරන්නෙත් නැහෙනේ. සද ඒ කර්මයේ විශ්වාස කිරීම පවා ඇති කරන්න පුළුවන්කම තියෙන්නේ ධර්ම දාණය තුලින් පමණයි. ඉතින් ඒ කවුරුක්වත් උප්පත්තියම ධර්මය අරගෙන ඉන්නේ නැහැ. එහෙම බුදුරජාන් වහන්සේ පමණයි සම්බූත ඥාණයෙන් ධර්ම අවබෝධය ලබා ගත්තේ. අනෙක් සියලු දෙනාටම ධර්මය ලැබුණේ එක බුදුරජාන් වහන්සේගෙන් ඒ කාලේ ජීවමාන වැඩි සිටි කාලේ එහෙම නැත්නම් ශ්‍රාවකයන් වහන්සේලාගෙන් එහෙම නැත්නම් ඒ ආශ්‍රිත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසගෙන් තමයි අපි බණ ඇහුවේ. අපි වුණත් එහෙමයි. එතර යම් කෙනෙක් පොතකින් පතකින් හරි බණ ටිකක් සඳහන් කරලා ලෝකයට අහන්න සලස්සනවා නම් ඒක විශාල ධර්ම දාණයක්. දැන් අද වර්තමානයේ අවුරුදු ගණනාවක තිස්සේ ඉඳන් බොහෝ පිරිසක් ධර්මය ත්‍රිපිටක අනුසාරයෙන් ධර්මකාරණ අරගෙන ධර්මය පොත්පත්වලට යොමු කර ලියලා විශාල ධර්ම දාණයක් කරපු ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේ තමයි අපේ රේරුකාණේ චන්දිමල මහානායක හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ කරපු ධර්ම දාණය අති ශ්‍රේෂ්ඨයි. අදටත් නවක මධ්‍යම ආදි ස්ථවිර ආදි සියලු ස්වාමින් වහන්සේලා දහම් කාරණා හොයාගෙන ත්‍රිපිටකයේ පරිහරණය කරන්න සමහරවල් බැරි වුණත් රේරුකාණේ නායක හාමුදුරුවෝ පොතකින් තමයි ඒ ධර්ම කාරණාවන් හොයාගෙන. ඒ තරම් උන්වහන්සේ ධර්ම දානයක් කළා. ඉතින් ඒ වගේ තනියෙන් කවුරු ධර්ම අවබෝධය ලබා ගත්තේ නැහැ. පොතකින් පතකින් හරි ධර්ම ශ්‍රවණයකින් හරි තමයි ධර්මයේ කාරණා ඉගෙන ගත්තේ. ඉතින් ඒ නිසා ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය. මේ ජීවිතේ දන් දෙන හැටි වුණත් සිල් රකින්නේ කොහොමද, භාවනා කරන්නේ කොහොමද, ධර්මාරය තුළ ගමන් කරන්නේ කොහොමද කියන එක අපිට ලැබෙන්නේ කවුරු හෝ ධර්මයේ කියලා දුන්නොත් පමණයි. එනයි කියලා දුන්න කෙනා කරන්නේ ලොකු පිනක්. මොකද ධර්ම දානමේ කුසලේ නිසා ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යදුනා. ඒ වගේ ධර්මයේ රසය තරම් රසයක් තවත් නෑ. ධර්ම රසයේ ඉතාමත් ප්‍රණීත මේ ලෝකයේ තියෙන අපි යමක් ඇසකරනාසේ දිවසරි ඉන්ද්‍රයන් පිනව ලබන රසයට වැඩි රසයක් ධර්ම රසයෙන් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒක නිර්ආමිෂ ප්‍රීතියක්. දැන් ඒ අපි ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන් පිනවල ලබන රසය කුසල සහගත නැහෙනේ. දැන් අපි රසවත් ආහාරයක් අනුභව කළාම ඒක විඳින්නේ කුසල සිතින් නෙමෙයි. ඒක විඳින්නේ අකුසල සිතින්. ඒ කියන්නේ අකුසල සිතින් කියලා කියන්නේ ලෝභ මූලික සිතකින්. දැන් මිහිරි දෙයක් දකින්නේ මිහිරි කියලා ඒ රූපයේ ලස්සනයි කියලා විඳින්නේ කුසල සිතකින් නෙමෙයි. ඒ වගේ තමයි මිහිරි දෙයක් අහලා ප්‍රියමනාප දෙයක් අහලා මිහිරි දෙයක් අහලා ඒ රස විඳින්නේ ඒ කුසල් සිතකින් නෙමෙයි. ඒ වගේම ස්පර්ශය ලබන්නේත් කුසල් සිතකින් නෙමෙයි. ඒක තමයි අර ඊළඟ කාරණාවේ පැහැදිලි කරන රති කියන කතාව කාරණාවට. එතකොට මේ රසය කියනකොට දැන් අපි ගොඩක් දුරට රස විඳිනවා කියලා කියන්නේ. අපි කියන රස විඳිනවා කියලා. සමහර ලස්සන ටෙලි නාට්‍යයක් බලලා චිත්‍රපටයක් බලලා නාට්‍යයක් බලලා රස විඳිනවා. ඒ වගේ තමයි රසවත් ආහාරයක් අනුභව කරලා රස විඳිනවා. ඒ වගේම ඒ වගේ දේවල් අහලා දැකලා බලලා
අනුභව කළා ගඳ සුවඳ ඒ සුවඳ ආග්‍රහණය කළ රස විඳිනවා. ඒ රසයන් බොහෝ දුරට කුසල් සහගත නැහෙනි අකුසල් සහගතයි. එහෙනම් රසය අතර ගත්තාම ශ්‍රේෂ්ඨම රසය තමයි ධර්ම රසය. බණ ටිකක් අහලා ලැබෙන රසය සියලු රසයන් අභිභායන රසයක් බවට පත් වෙනවා. ඒ ධර්මයේ බුදුරජාන් වහන්සේ දේශනා කර ධර්මයේ අහලා ඒ රසේ විඳලා බොහෝ පිරිසක් අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නට දුනා. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කළ රසය අතර ශ්‍රේෂ්ඨම රසය තමයි ධර්ම රසය. ධර්මයේ රසවත් භාවය ලැබෙන්නම් ධර්මයේ තුල ඉන්න ඕන, ධර්මයේ අහන්න ඕන. අපි හුඟක් අය දන්නා හිත පහදව ගන්න මිනිස්සු ධර්ම රසයේ තුලින් පමණයි කියලා. මානසික වශයෙන් පීඩාවටපත් වෙච්ච කෙනෙක් පිටුමුක ලොකු ධනවතෙක් කියලා කෝටිපතියෝ කියලා කියනවාද? ඒ වගේ කෙනෙක්ට මානසික පීඩාවක් ඇති වෙච්ච වෙලාවක ඔහුට පිහිට වෙන්න බෑ කිසිම වශයෙන් අර ධනය බලයවත් ඒවෙන් පිහිටක් ලබන්න පුළුවන්කමක් නැහැ. දැන් සමහර අවස්ථාවල අපිට අහන්න ලැබිලා තියෙනවා මහා ධනවත් පුද්ගලයෝ ධනවත් භාවයේ ඉන්න පුද්ගලයන් තමන්ගේ බිරිඳ වෙනත් අනියම් සම්බන්ධතා නිසා යම් ප්‍රශ්න මානසික වශයෙන් පීඩාවටපත් වෙලා ඉන්න වෙලාවේ ඒ පීඩාව වහන්න පුළුවන්කමක් නැහැ. තවත් සල්ලි වලින් ධනයෙන් බලෙන් ඒක වහන්න බෑ. අපි හිතමු දරුවෙක් නැති වෙනවා. මහා ධනවතෙක්ට දරුවෙක් නැති වෙන. එහෙම සමාජ අපිට ගොඩාක් උදාහරණ කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට එහෙම පුද්ගලික නම් සඳහන් කරන්න බෑ. ඉතින් ඒ නැති වෙච්ච වෙලාවල්ද ඇති වෙච්ච මානසික පීඩාව අර ධනයෙන් වහන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් ඒකට තියෙන එකම පිහිට පිළිසරණ මේ ධර්ම මානසිකාරයේ පමණයි. ඉතින් මේ ධර්ම රසය තමයි කෙනෙක්ට මේ ලෝකෙ දෙන උසස්ම රසය කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒ වගේ තමයි සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. රතිය කියලා කියන්නේ මේ ඇලීම ස්වභාවය. ඒ කියන්නේ කාමයන් කෙරෙහි ඇලෙන ස්වභාවය. ඒවා රස විඳින කාමයන් කෙරෙහි ඇලීම වශයෙන් ගන්න පුළුවන්. ස්පර්ශයේ වශයෙන් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කාමසේවනයේ යෙදීම තමයි අපි හිතනවා ලෝකයේ තියෙන උසස්ම රතිය කියලා. ඇලීම කියන එක, ඒ විඳින එක, කාම සම්පත් විඳින එක. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා උසස්ම ඇලීම ධර්මයේ තුලින් ඇලෙන ස්වභාවය, ධර්මයට ඇලෙන ස්වභාවය. දැන් ධර්ම මාර්ගය තුල ගමන් කරන අය දන්න ඒකේ ලැබෙන ප්‍රීතිය. දැන් සමහර ඇත්තෝ නිර්ආංශ ප්‍රීතියක් භුක්ති විඳිනවා. ඒ කියන්නේ මේ කාම සම්පත් වලින් වෙන් වෙලා ධර්ම මාර්ගය තුල ගමන් කරලා ඔය සමහර වෙලාවට වනාන්තරවල විවේක සුවයෙන් ගත කරන ඒ ධර්මයට ඇලෙන ස්වභාවය තරම් ඇලීමක් ඒ ජීවිතයේ තවත් රතියක් නැහැ, ඇලීමක් නැහැ. ඇලීම තමයි රතිය කියලා කියන්නේ. එහෙනම් ඒ ඇලීම ධර්මයට ඇලෙන ස්වභාවය තරම් ඇලීමක් ලෝකේ තවත් දෙයක් නැහැ කියන එක තථාගත බුදුරජාන් වහන්සේ දේශනා කරන්න තියෙනවා. ඒ වගේම තමයි දුක්ඛයන් තණ්හාව නැති කිරීමෙන් ලබන්නා වූ සැනසීම කුමක්ද කියන ප්‍රශ්නෙත් බුදුහාම දේශනා කළේ. මේ සසර දුකෙන් ඇත විදිහින් ලබන්නා වූ පරම සෝය තමයි නිවන් සෝය. මේ ලෝකේ දෙන පරම සාන්තම සෝය තමයි මොකද්ද? නිර්වාණ සෝය. ඒ කියන්නේ සියලුම දුකින් නිදහස් වෙලා ලබන්නා පරම සාන්ත සෝය. ඉතින් අපි මේ කාම සම්පත් වලින්නේ අපි සතුට හොයන්නේ. කාම සම්පත් වලින් මිදිලා ලබන්නා වූ සතුටක් දෙනවා නම් ඒ තමයි නිවන් සෝය. ඉතින් ඒ සඳහා තමයි අපි උත්සාහවන්ත වෙන්න ඕන. ඒ නිසා මේ දෙවියන්ට මේ තිබ ප්‍රශ්න සියල්ලටම විසඳුම එදා බුදුරජාන් වහන්සේ විසින් ලබා දුන්නා. දානයන් අතර උසස් දානේ ධර්ම දානේ හැටියටත්, රසයන් අතර උසස්ම රසයේ ධර්ම රසයේ හැටියටත්, රතිය හැටියට උසස්ම රතිය ධර්ම රතිය හැටියටත්, තෘෂ්ණාව දුරු කිරීමෙන් ලබන සැපය නිවන හැටියටත් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා ධර්මයත් එක්ක ජීවත් වෙන තරම් වටිනා ජීවිතයක් ලෝකේ තවත් නැහැ. ඒ තුලින් අපිට නිරාමිස ප්‍රීතියක් භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක හන්ද තමයි අප කලිනුත් සඳහන් කළේ මේ සාමාන්‍ය ධනයෙන්වත් බලයෙන්වත් ලබා ගන්න බැරි සැනසීමක් අපිට ධර්මයේ තුලින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි හුඟක් දෙනෙක් ධනේ බලය තුලින් තමයි සැනසීම සැපත හොයාගන්න උත්සාහවන්ත වෙන්නේ. කවදාකවත් ඒක සදාකාලික ස්ථීර ලබන නිර්ආමිෂ සෝයක් නෙමේ. ධර්මයෙන් අපි සෝයේ හොයන්න උත්සාහවන්ත වෙමු, ධර්මානුකූල ජීවත් වෙමු. ඒ තරම් සතුටක් අපිට තවත් නැහැ මේ ලෝකයේ තුල. ඉතින් ඒ නිසා මේ ඔබ හැම දිනාටම මේ රැස් කරගන්නා උදාර පුණ්‍යක්‍රියාවේ ආනිසංස බලයත්, මේ ධර්මයේ නිරාන්තරයෙන්ම ශ්‍රවණය කරන්න, ධර්මයේ නිරාන්තරයෙන්ම සාකච්ඡා කරන්න, කල්යාණ මිත්‍ර ඇසුර ඇති කරගන්න, ඒකට තමයි ප්‍රධාන. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට බලපාන ප්‍රධාන සාධක තමයි කල්යාණ මිත්‍ර ඇසුර. දැන් කල්යාණ මිත්‍රයෙක් නැත්තම් අපිට ධර්මය අහන්න ශ්‍රවණය කරන්න පුළුවන්කමක් නැහැ නේ.
විශේෂයෙන් බුදුහාමුදුර දේශනා කළේ මේ ශාසනයේ වටිනාම දේ තමයි අපිට කල්යාණ මිත්‍ර ඇසුර. ඉතින් කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණොත් ධර්මය අහන්න පුළුවන්කම තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර නොලැබුණොත් ධර්මය අහන්න ලැබෙන එක ගිලිහිලා යනවා. ඒ නිසා ධර්ම රසය ඇති කරගන්න නම් ධර්ම දාණය අපි ලබා දෙන්නට ඕන. ධර්ම දාණය ලබා දීම තුළින් අපි විශාල සංසාරේ ගමනේ ප්‍රඥාවක් ලබන්න හේතු වෙනවා. බණපදයක් තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් නම් ඒක මහා කුසලයක්, මහා ප්‍රඥාවක් ලබන්න හේතු වෙන පින්කමක්. ඒ නිසාද ලංකාවේ මේ වැඩ ඉන්න දේශකයන් වහන්සේලා විශාල ධර්ම දානයක් ලබා දෙනවා. අද බොහෝ පිරිසක් ගිහි පින්නතුන් පවා ධර්මය හොඳට දන්නවා. ඉතින් ඒ දන්නේ කුමක් නිසාද? මේ ස්වාමින් වහන්සේලා කරන මේ ධර්මක් ප්‍රචාරය තුළින්. ඒ නිසා සමහර ඇත්තෝ ස්වාමින් වහන්සේලා මොනවද කරන්න කියලා අහනවා. නමුත් උන්වහන්සේලා කරන ක්‍රියාවලීන් අධ්‍යයනය කරන්නේ නැහැ, බණ අහන්නේ නැහැ. ඉතින් ඒ අහන්න ඇති නිසා ඉතින් ඒ ඇත්තෝ ධර්මය ගැන දැනුමක් නැහැ. ඒ නිසා හැම දිනම මේ ධර්මය දානයක් වශයෙන් තව කෙනෙකුට දන්නා වූ ස්වල්පෝ දහම් කාරණාවක් කියා දීලා යහපත් මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට අවස්ථාසය ලබා දෙන කියන කාරණා සිහිපත් කරමින් අද දවසේ මේ රැස් කරගත් උදාර වටිනා පුණ්‍ය ක්‍රියාවේ ආනිසංස බලය ඔබ හැම දිනාටම තුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මේ රැස් කරගත් උදාර වටිනා පුණ්‍ය ක්‍රියාවේ ආනිසංස බලය ඉතින් මේ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා ඇතුළු ඉතින් කාර්ය මණ්ඩලයේ ඉතින් මේ කරන්නේ ලොකු ධර්ම දානමය කුසලයක්. අද අපි මාතෘකා කරගත්තෙත් ඒ කාරණාව. ඒ නිසා එතුමා ඒ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ මේ හිමිදිරි උදෑසනම ඔබට බණපදයක් අහන්න සලස්වනවා කියන එක එතුමාලා කරන ලොකු ධර්ම දානයක්. ඒ නිසා එතුමා ඇතුළු කොටගෙන ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ධර්ම අවබෝධය පිණිසම මේ කුසල ශක්ති හේතු වාසනා වේවා, දෙවියෝද මේ පින් අනුමෝදන් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානි සංසෙන් ඔබ හැම දිනාටම ධර්ම අවබෝධයෙන් සැලසේවා. තෙරුවන් සරණයි. සමාජ සංගායනා